adadanni malubanis sri lankan malubanis avan nunine gas unine rice cooker eke sri lankan malubanis ek kalimmama 2017 avurudde avan eke hedwa me thiyenne ek 152 ekata wediye balala ගොඩාක් දෙනෙක් හදලා ෆොටෝස් එවලා තිබුණා. ඒයිට බොහොම ස්තුතියි කියලා කියනවා. අද හදන්නේ ස්ටීම එකේ ප්‍රථම වරට ශ්‍රී ලංකන් මාළු බනිස්. සැමන් ටින් එකක් රුපියල් 900ක් විතර වෙනවා. අද හදන්නේ අඩු වියදම් එකක්. සැමන් වෙනුවට සාලියෝ දාලා. සාලියෝ ග්‍රෑම් 130යි. සාලියෝ වලට යන්නේ රුපියල් 125යි. බටර් වෙනුවට පොල් තෙල් දාලා. අල වෙනුවට හොඳට උයපු බත් මිටක් දාලා මියුට කලිනුත් ස්ටීම් කරලා මාළු බනිස් හැදුවා 2018 අවුරුද්දේ. ඒක තමයි මේ තියෙන්නේ. හැබැයි ඒකේ ශ්‍රී ලංකන් මාළු බනිස් නෙමෙයි කොරියන් ක්‍රමයට හදන බනිස් එකට මාළු පාන් මිශ්‍රණය දාලයි ඒක හැදුවේ. අද ඒක නෙමෙයි හදන්නේ ශ්‍රී ලංකන් මාළු බනිස් එක කෙලින්ම ස්ටීම් එකේ හදනවා. එහෙනම් හදන හැටි බලමු. මේ මාළු බනිස් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එකට යටින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ඉන්ස්ටන්ට් යීස්ට් තේ හැඳි එකයි කාලක් බෝල් එකට දාගන්නවා. ඊස්ට් වැඩ කරන්න සීනිත් ඕනේ. ඒ නිසා සීනි තේ හැඳි එකයි කාලක් දා ගන්නවා. ඇඟිල්ල දාන්න පුළුවන් තරමේ මද රස්නේ වතුර. මේ සැහැඳි එකයි දෙකයි තුනයි හතරක් දාලා කලවම් කරනවා. ඊළඟට පිපෙන්න වහලා තිනවා. සමහර ඊස්ට් පැකට් තිනවා කල්ලිකුත් තීමේ දිනේ පහු වෙලා නැහැ. ඒ වුණාට ඒක වැඩ කරන්නේ නැහැ. එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. මේ බලන්න විනාඩි 10කට පස්සේ ඊස්ට් එක පිපිලා නම් පෙන දාලා තියෙනවා. මේ වගේ පිපුණට පස්සේ දානවා මිස ඊස්ට් ඇට එක පාරට දාන්න එපා. පාන් පිටි මෙෂරින් කප් දෙකක් විතර දාගන්නවා. ග්‍රෑම් 260ක් විතර තියෙනවා. 250ක් වුණත් කමක් නැහැ. දැන් පිපුණු ඊස්ට් එක පාන් පිටි එකේ මැදට දාගන්නවා. තව සීනි හැඳයි ලුණු කුඩු තේ හැඳි භාගෙකුයි දාගන්නවා. මේ ඩෝ එකේ විශේෂත්වය තමයි අපි මේකට බිත්තර දාන්නේ නැහැ. පොල් තෙල් මේ සැන්දක් දාගන්නවා. දැන් වතුර 1 2 3 4 මේ ඊස් තිබුණු භාජනයටම තමයි වතුරක් දැම්මේ. ඉස්සෙල්ලත් වතුර හැඳි 4ක් දැම්මා ඊස්ට් එක දිය කරගන්න. මේ 4 ඔක්කොම 8. දැන් හැඳෙන් කලවම් කරගන්නවා. දැන් තව මේස හැඳි 1 2 3 4 ඔක්කොම වතුර මේස හැඳි ඊස්ට් එකටත් එක්ක 12ක් දාගත්තා. දැන් හැඳෙන් කලවම් කරනකොට තව පිටිගතිය තියෙන නිසා තව එකක් දාගත්තා. ඔක්කොම මේස හැඳි 13. දැන් හැඳ පැත්තකින් තියලා අතේ ඇඟිලි වලින් අනනවා. කොයි වෙලාවකවත් තද කරලා අනන්න යන්න එපා. මේ විදිහට අන අන ඇතුලේ තියෙන පිටි ටික ඩෝ එකට එකතු කරගන්න. තව පිටි ටිකක් තියෙනවා වගේ පේන නිසා තව මේස හැන්දක් එකතු කරා. දැන් මම මේ ක්‍රමයට වතුර එකතු කරයයි දන්නවද? එක එක්කෙනා ගන්න පිටිවල ඝනත්වය වෙනස්. ඒ නිසා තමයි. ඔයාගේ අතට ඩෝ එක සොෆ්ට් එකට ඇලෙන ගානට එනකොට වතුර එක දාන එක නවත්තන්න. තව පිටි ටිකක් තියෙනවයි කියලා හිතුනොත් වතුර එකට අත දාලා අත තෙමාගෙන ඩෝ එක අනන්න. දැන් පොල් තෙල් චුට්ටක් අතේ මේ වගේ ගාගෙන මෙන්න මේ ක්‍රමයට හැමී හිට ඩෝ එක නීට් කරනවා. දැන් මම වෙන වීඩියෝ එකකින් නීට් කරන එක පෙන්වන්නම්. මේක පීසා ඩෝ එකේ නීට් කරන වීඩියෝ එකයි. මේ විදිහට විනාඩි 15ක් විතර රබර් එකක් වගේ ඇදෙන ගාන වෙනකන් නීට් කරන්න. ඩෝ එක හොඳ සොෆ්ට් එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට ගානට රවුමට පැතලි කරලා කෑලි 6කට කපා ගන්නවා. ඊළඟට ත්‍රිකෝණාකාර විදිහට 6ක් කපා ගන්නවා.
එක කොටසක් අරන් ලස්සන බෝලයක් හදලා පැත්තකින් තියනවා. මෙන්න මේ විදිහට. මාළු පාන් හදපු වීඩියෝ එක අපේ අම්මා YouTube channel එකේ ඒකේ ගොඩාක් විස්තර කියලා දීලා තියෙනවා. අලුත් කෙනෙක් නම් ඒ වීඩියෝ එක බලන්න. හැම බෝලයක්ම තියෙන තැන යටින් පාන් පිටි චුට්ටක් තියන්න. නැත්තම් පිපුණට පස්සේ ඇලිලා ගලව ගන්න බැරුව යනවා. ඊළඟට මං ඝන කමර එද්දකින් වහලා ඩබල් සයිස් වෙනකන් දෙගුණයක් වෙනකන් පිපෙන්න තියෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. මේ මොනවද? මේ තමයි සාලියෝ. හොඳට ඔළුව කපලා බඩවැල් සුද්ධ කරලා ඒ වගේම පොතු ඇරලා ගෙනාපු සාලියෝ ටිකක්. මේ දවස්වල හැම මාළුවම ගණන්. සාලියෝ විතරයි ටිකක් ලාභ. කොහොමද ලාභ කියනවනම් කිලෝ එකක් 960යි. 2022 ජූලි මාසේ 25 වෙනිදා සාලියෝ සුද්ධ කරගත්තට පස්සේ කතුරෙන් හරි පිහියෙන් හරි මෙන්න මෙතන පොඩ්ඩක් කපන්න. දැන් අපි සාලියෝ 5 දෙනෙක් කරගත්තා. ග්‍රෑම් 128ක් තියෙනවා. අපි 130ක් කියමුකෝ. මේ 5 දෙනා ගත්තට ඔක්කොම සාලියව ගන්න කටු ටිකයි මැද ටිකයි අයින් කරනවා. එතකොට ඔක්කොම ග්‍රෑම් 75ක් වගේ වෙයි. දැන් අපි අවන්, සැමන්, බටර්, අල මේව නැතුවයි මාළු පාන් හදන්නේ. හැමෝම අතේ මේ දවස්වල සල්ලි හිඟ නිසා. හැබැයි නියම රසටම හදනවා. ඉතින් ඉස්සෙල්ලාම හොඳට උයපු බච්චුට්ටක් ඕනේ. අල තියෙනවනම් ඔයාට අල එකතු කරගන්න. සැමන් තියෙනවනම් ඔයාට සැමන් එකතු කරගන්න. ඉස්සෙල්ලාම කර්බිංචි ටික චූටි වෙන කපා ගන්නවා. දැන් මේ සාලියෝ ටිකක් ලොකුයි. මීට වඩා පුංචි අයව ගන්නවනම් 8ක් විතර අරගන්න. ලොකු ලුණු වලට වඩා රතු ලුණු ගොඩාක් රසයි. මම ඒ නිසා රතු ලුණු එකතු කරනවා. ගම්මිරිසට තේ හැඳි එකයි. චිකන් කරි පවුඩර් තේ හැඳ. මේ තියෙන ගෙදර හදපු ඒවා ලුණුකුඩු තේ හැඳි භාගයක් රසානුව දාගන්න. දැන් අපි සැමන් නෙමෙයිනි දාන්නේ, සාලයෝනේ. ඒකේ ලුණු නැහැ. ඒ නිසා රසානුව එකතු කරගන්න. ඔයා සැමන් එකතු කරනවා නම් ලුණු චූට්ටක් දාන්න. මොකද සැමන් වල ලුණු තියෙන නිසා. ඊළඟට කරාබු නැටි 4යි කරදමුඟු 3යි මේවා තියෙනවා නම් ගොඩාක් හොඳයි. නැත්තම් ඉතින් තියෙන විදියකට හදාගන්න. දෙහි වෙනුවට නාරංගිදියක් ගන්නවා. පුංචි අයට දෙන්න හදනවා නම් අවු මිරිස් දාන්න එපා. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒ කිවි නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එකට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. දැක්ක නේද? රතු ලුණු ටික හොඳටම චූටි වෙන්න කපා ගන්නවා. අවු මිරිසුත් මං පොඩි වෙන්න කරල් දෙකක් විතර කපා ගන්නවා. රදමුංගු කරාබු නැටි සාමාන්‍ය ගානකට කොටා ගන්නවා. ඒ ටිකත් අරන් පැත්තකින් තියා ගන්නවා. ගම්මිරිස් ටික චුට්ටක් කෑලි හිටින විදියට කොටා ගන්නවා. ඒ ටිකත් අරන් පැත්තකින් තියා ගන්නවා. දැන් අපේ සාලියෝ ටික කටු නැති වෙන සුද්ධ කරගන්න හැටි බලමු. ඉස්සෙල්ලම සාලියගේ පිටපැත්තේ ඉඳලා මෙන්න මේ විදියට හැමීට උඩින් කපල ගන්න. ඊට පස්සේ සාලියව අනිත් පැත්ත හරවල ඔළුව පැත්තේ ඉඳලා වලිගේ පැත්තට මෙන්න මේ විදියට කපල ගන්න. මැද කට්ටේ ගොඩාක් මස් තියෙනවා, කටු තියෙනවා. මේක තමයි ගොඩාක් ಗುಣ. ඒ වුණාට ඒක මම සුප් එකකට හරි එහෙම නැත්තම් අපේ පූස් බබාලා ඉන්නවනේ එයාලට උයලා දෙන්න හරි තියාගන්නවා. මේ විදියට මාළු පහේම මස් ටික කපා ගත්තා. අනිත් ටික මම ෆ්‍රීසර් එකේ දාලා අරන් තියෙනවා. දැන් කතරෙන් මේ වගේ කැපුවට පස්සේ උඩට උඩට ඇවිල්ලා තියෙනවා මාළු කටු. අන්න ඒ කටු මෙන්න මේ විදිහට අරන් දාන්න විනාඩි 5ක් විතර ඇයි ඔයාට. පොඩි මාළුනේ, පොඩි මාළු හරි ගුණයි. හොඳටම චූටි කටු තිබුණට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒවා අපිට දිරවනවා. ඉතින් චූටි මාළු කටුවල තියෙන කැල්සියම් සමන් වලට වඩා ගොඩාක් ගුණදායකයි.
මේ තියෙන්නේ හොඳට තැඹුණු පොඩි කරන්න පුළුවන් විදියපත්. ඔයාට අල තියෙනවා නම් බත් දාන්න එපා. මේ බත් දාන්නේ අපි මේක බයින්ඩ් වෙන්න කියන්නේ එතෙන්න හොඳට අල් ගුලියක් වගේ හැදෙන්න. ඉතින් ඔයාට අල තියෙනවා නම් අල ගෙඩියක් අරන් හොඳට තම්බල මේ වගේ පොඩි කරගන්න. දැන් අපි ඇතිලිය ලිපේ තියලා තෙල් ටිකක් දාගන්නවා. මන් දාන්නේ පොල් තෙල්. ඉස්සෙල්ලා මම කරපිංච ටික බැදගන්නවා. ඒකටම අවමිරිස් එකතු කරනවා. ලූණුත් එකතු කරගන්නවා. කරදමුංගු කරාබු නැටි ටිකක් දාගන්නවා. දැන් අපි සුද්ධ කරගත්තු මාළු ටික දාලා ටිකක් කලවම් කරලා වහලා උයා ගන්නවා. විනාඩියක් විතර උයනවා. ඊට පස්සේ ඇරලා මාළු ටික පොඩි කරගන්නවා. දැන් අපි හොඳට පොඩි කරගත්තු බට්ටික දාගන්නවා. ඔයාට බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් බ්ලෙන්ඩර් ජායකට දාලා කරකවලා අඹරගන්න. දැන් මම චිකන් කරි පවුඩර්, ගම්මිරිස්, ලුණු කුඩු, සීරම එකතු කරලා පියනෙන් වහලා තප්පර 30ක් විතර උහමම අඩු ගින්දරේ උයනවා. තප්පර 30කට පස්සේ ඇරලා හොඳට කලවම් කරනවා. මිශ්‍රණයෙන් චුට්ටක් කාලා බලන ලුණු රස කොහොමද කියලා. වැඩි දාන්න එපා. අපේ ඩෝ එකෙත් ලුණු තියෙනවා කියලා මතක තියාගන්න. පැත්තකට අරගෙන හොඳට නිවෙනකන් මෙන්න මේ වගේ පේස්ට් එකක් වෙන්න හදාගන්නවා. දැන් බත් ඔක්කොම ටිකක් රත් වුණානේ. ඒ නිසා ඒ රස්නෙ පිටින් නෑඹිලියට දාලා ආයෙත් පොඩි කරගන්නවා. එතකොට හොඳට පේස්ට් එකක් වගේ පොඩි වෙනවා. දැන් දෙහිස්ම තෙහෙඳි කාලක් විතර දාගන්නවා. මම දාන්නේ නාරං. මගේ නාරං ගහක් තියෙනවනේ. ඒ නිසා මේ දවස්වල දෙහි ගන්න අඩුයි. පොඩි කටුවක් දෙකක් තිබුණොත් මේ වෙලාවේ අරන් දාන්න. ලොකු අය කනවා නම් අරන් දාන්න එපා. දැන් පුංචි පුංචි බෝල හයක් හදලා තියාගන්නවා. දැන් මම රයිස් කුකර් ස්ටීම් එකේ ස්ටීම් කරන්න යන්නේ. මේ වගේ පාච්මන් පේපර් එකක් රවුමට කපා ගන්නවා ස්ටීම් එකේ අඩිය තියෙන ගන්නට. දැන් ඔයාට මේ වගේ පාච්මන් පේපර් නැත්තම් කෙහෙල් කොල කෑල්ලක් අරගෙන හිල් ටිකක් වැඩිය හදාගන්න. එහෙම නැත්තම් කැඳ කොලයක් අරගෙන කැඳ කොලේ උඩ තියලා ස්ටීම් කරගන්න. අපේ අම්මාගෙන් ටිප් එකක්. ඊට පස්සේ මෙන්න මේ වගේ අටට නවනවා. නැවලා ඒ නැමුණු තැන් වලින් මෙන්න මේ ක්‍රමයට ත්‍රිකෝණ ත්‍රිකෝණ වගේ පුංචි පුංචි කෑලි කපලායින් කරනවා. දැන් දිගෑරලා ආයසරයක් ඉඩ තියෙන තැනක් තියෙනවා කපපු නැති. ඒ හරියත් නවලා කපා ගන්නවා. මෙන්න මේ වගේ ලස්සනට රවුමට ආවා. මේ බලන්නකෝ ස්ටීම් එකේ ගානට තියෙනවා. දැන් මම ෆිෂ් බන් හයක් හදන නිසා රවුම් දෙකක් කපා ගත්තා. දැන් අපේ ඩෝ බෝල ටික ඩබල් සයිස් වෙලා. ගොඩාක් පිපිනකන් තියන්න එපා. හොඳට බලාගන්න. ඩෝ බෝලේ යට පැත්ත උඩට හරවලා තියන්න. මෙන්න මෙහෙම. බෝ ටිකේ පිටි ටිකක් ගාගෙන මැද කණ්ඩක් වගේ එන විදිහට වටේට ඇඟිලි වලින් මෙන්න මේ විදිහට කානුවක් වගේ හදන්න. ඊට පස්සේ අපේ මිශ්‍රණය මැදින් තියන්න. එක කොටසක් අරන් මෙහෙම තියන්න. අනිත් කොටසේ උඩ හරියෙන් අරන් මැදින් තියන්න. ඊට පස්සේ යට කොටස චුට්ටක් ඇදලා මැදට අරන් තියලා මෙන්න මේ විදිහට අලව ගන්න. ලෝකයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකන් මාළු බනිස් රයිස් කුකර් එකේ අපේ අම්මා චැනල් එකෙන්. ආයෙත් එකක් පෙන්නන්නම්. ඇඟිලි ඇලෙනවා නම් යාන්තමට පිටි ටිකක් ගාගන්න. මං නම් ගාගත්තේ නැහැ. දැන් ආයෙත් අර විදියටම මිශ්‍රණෙන් ටිකක් තිබ්බා. මෙන්න මේ වගේ එක පැත්තක් නෙවුවා. දැක්කනේ ඉද කරන වැඩි. අනිත් පැත්ත නවන්න ඇදලා ගන්නේ උඩ හරියෙන්. උඩට ගිහිල්ලා තමයි නැමුවේ. දැන් යට පැත්ත පොඩ්ඩක් ඇදලා මැදින් තියනවා. චූටි රවුම් ලස්සන ෆිෂ් බන් එකක්. උල් පැති දෙක මුහුණට මුහුණ හිටින විදියට තියන්න. තව එකක් බලමු. ඔන්නෝම නැමුවා. ආයනි පැත්ත උඩ හරියෙන් නවනවා. මෙන්න මේ විදියට. ඊළඟට යට පැත්ත ඇදලා මැදින් තියෙනවා. දැක්ක නේද? හොඳට පෙන්නවා. දැන් ඉතින් කිසි කරදරයක් නැහැ. මෙන්න මේ ක්‍රමයට තියන්න. උල් තුන මැදට තියන්න. දැන් අපේ බනිස් සේරම නවා ගත්තා.
දැන් අපේ බන්සය ඩබල් සයිස් වෙන්න පිපෙන්න තියෙනවා. අපි පිපෙන්න තිබ්බේ දෙසරයයි. පළවෙනි සැරේ ඩෝ එක අනලා පිපෙන්න තිබ්බේ නැහැ. බෝල කරලයි පිපෙන්න තිබ්බේ. 20x20 වටලප්පන් හදපු වීඩියෝ එකේදී මේ පියනට රෙද්දක් ඇට ගහලා ස්ටීම් කරන එක මුල් වතාවට කියලා දුන්නා. වතුර දාන්න ඕනේ ස්ටීම එකෙන් කාලයි. ඊළඟට මේ පියනට මෙන්න මේ විදියට රෙදි කෑල්ලක් තියලා ගැට ගන්නවා. එහෙම කරන්නේ ස්ටීම එක වැඩියෙන් ඇවිල්ලා බන් එක තෙමෙන්නේ නැති වෙන්නයි. මීට කලින් සතියේ මම බන් එකක් හදන්න කියලා දුන්නා. ඒක කොරියන් බන් එක. මේ තියෙන ඒ වීඩියෝ එක. ඒක ගොඩක් දෙනෙක්ට ගියේ නැහැ. ඒකෙදිත් මම මේ ක්‍රමය කියලා දුන්නා. බන්ස් ටික පිපෙන්න විනාඩි 30ක් විතර ගියා. ඔයා උෂ්ණ පළාතක ඉන්නවා නම් විනාඩි 15 විතර පිපෙයි. ඔයා සීත පළාතක ඉන්නවා නම් මේ ටික කබඩ් එකක දාන්න, දාලා වහලා පැය භාගයක් විතර තියන්න. අමතක කරන්න එපා. සමහර විට අමතක වෙලා යයි. ඒ නිසා ඔයා වැඩකට යනවා නම් ගේ ඇතුලේ එලාම් එකක් තියන්න. මේ තියෙන්නේ මගේ බිත්තර කහමදේ. කලරින් එහෙම දාලා නැහැ. දැන් අපේ බන්ස් වලට බිත්තර කහමද ගා ගන්නවා. අපි කලින් එකෙත් කළා. ඒ වුණාට මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. චුට්ටක් ලස්සන වෙන්න ඕනේ හින්දා බිත්තර කහමද ගා ගන්නවා. මේ බලන්න අල්ලන විදිය. ඇඟිලි දෙක දෙපැත්තට තියලා උස්සලා ස්ටීම් එකේ තියන්න. අපේ අම්ම කියා දීපු ටිප් එකක් තමයි උමාලේ එනකන් ඉඳලයි වහගන්න ඕනේ. එහෙනම් අපි පිපෙන හැටි බලමු. හරියට විනාඩි 12ක් යනකොට ස්ටීම් වෙලා ලොකු බන් එකක් වුණා. බලන්න මේ රෙද්ද දාපු නිසා බන් එක තෙමිලා නැහැ. දැන් අපි බන් එකේ ආයෙත් එග් වොෂ් කරනවා. එග් වොෂ් කරලා පැත්තකට අරගන්නවා. දැන් ආයෙත් කොලේ පිටින් උස්සලා මෙන්න මෙහෙම තියෙනවා. මේ බලන්න යටපැත්ත ලස්සනට බේක් වෙලා. තෙමිලත් නැහැ, මල් මල් වගේ. අත්තට අල්ලනකොට පුළුන් වගේ. හරියට බේකරි බනිස් වගේම තමයි. පාට විතරයි නැත්තේ. දැන් මේ කොලේ නැවතත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ බන්ස් තුනත් මේ වගේ එග් වොෂ් කරලා ස්ටීම් වෙන්න තියෙනවා. හුමාලේ එනකන් ඉඳලා ස්ටීම් කරන්න. කලින් විදියටම අහලා විනාඩි 12ක් ස්ටීම් කරනවා. සමහර අය කියනවා විනාඩි 10ෙන් හදන්න පුළුවන් කියලා. චුට්ටක් හිතන්නකෝ. පිපෙන්න තියෙනවා, ස්ටීම් කරනවා. එතකොට විනාඩි 10ෙන් හදන්න නම් බෑ. ඩෝ එක අනන්නත් විනාඩි 15ක් විතර යනවා. හරි ලස්සනයි. දැන් ඔයාට රයිස් කුකර් එකක් නැත්තම් කූලින් රැක් එකක් මෙහෙම තියලා පියනක් තියලා ඒක උඩින් කෙහෙල් කොලයක් තියන්න. ඊට පස්සේ බනිස් ටික තියලා මේ වගේ වහලා ස්ටීම් කරගන්න. විනාඩි 12ක් 15ක් විතර ස්ටීම් කරගත්තම ඇති. මේ විදිහට ස්ටීම් කරාට පස්සේ මෙහෙම කන්නත් පුළුවන්. ඔයා ආසනම් එක චුට්ටක් බ්‍රවුන් කරන්න මම පුංචි ක්‍රමයක් කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට තියන්න. ඉලෙක්ට්‍රික් ක්ලිප ඔන් කරන්න. ඉන්ෆ්‍රාරෙඩ් කුකර් එකේ වොට් 650 දාලා තප්පර 30ක් තියලා ගන්න. මෙන්න මේ වගේ ලස්සනට එනවා. ගොඩාක් වෙලා තියන්නපා පිච්චිලා යයි. දැන් ඔයාට ඉන්ෆ්‍රාරෙඩ් කුකර් එකක් නැත්නම් ගෑස් කුකර් එක තියෙනවා නම් මේ වගේ පෑන් එකක්. පෑන් එකේ උඩයි යටයි දාලා ගන්න පුළුවන්. මම එහෙනම් මේකෙත් චුට්ටක් දාලා පෙන්නන්න. ඉතින් මේ වගේ දාලා කන්න පුළුවන්. දුවල පුතාල එහෙම ගොඩාක් ආස වෙයි. කඩෙන් ගන්නවට වඩා ලාභයිනේ ගෙදර හදාගන්න එක. නොන් ස්ටික් එකක නම් විනාඩියකට වැඩි තියන්න එපා. චීන චට්ටි එකක නම් තප්පර 10ක් විතර තියන්න. ඊට වැඩි තියන්න එපා. ඔය තනියම ඉන්න කෙනෙක් නම් එක කෝප් එකකින් තුනක්ම හදාගන්න පුළුවන්. ගෙදරට සාලයෝ ගෙනාම සාලයෝ 6ක් 7ක් විතර අරන් තියාගන්න. හරි ලේසි වැඩේ. මේ බලන්න යටපැත්ත. ඒ පැත්තත් හොඳට ඇවිල්ලා. ඉතින් බේකරිට ගිහිල්ලා මල් පාන් ගන්නවට වඩා කේතරම හදාගන්න පුළුවන්. මේ බලන්නකෝ, හරිම ලස්සනයි. කඩේ මාළු පාන් වගේම තමයි. මේ බලන්නකෝ, සාලෙව දාලා බත් දාලා කියලා කියන්නවත් නැහැ. මේ බලන්නකෝ, ඇතුළ හොඳට බේක් වෙලා කඩේ බනිස් එක වගේ හොඳට ගැලවිලා පොතු පොතු ගැලවිලා එනවා. ඇලෙන්නේ නැහැ. බලන්නකෝ, ඔයා හදන බනිස් එක ඇලෙනවා වගේ නම් ස්ටීම් වෙලා මදි. එහෙම නැත්තම් මොනවා හරි අමුද්‍රව්‍යයක් අඩුයි. මේ අපේ අම්මා රස බලන වෙලාවයි.
සාලයොයි බතුයි තියෙනවා කියලා කීයටවත් කියන්න බෑ. හරිම රහයි. ඔන්න මං ඔයාලට අඩු මුදලකින් මාළු පාන් හදන්න කියලා දුන්නා. කඩෙන් ගන්නවා 600ක්. එහෙම නැත්නම් 500ක් 540ක් ඒ වගේ වෙයි. අපිට දැන් ගේ ගෙදරට ගෙන ආපු මාළු වලින් සාලේ වලට රුපියල් 125යි පිටි වලට රුපියල් 100යි. වාකිට භාගයක් ලාභයි. හරිම රහයි. අපේ අම YouTube channel එකේ බේකරි කෑම ගොඩාරියක් කියලා දීලා තිනවා. අපේ රටේ බේකරි වල හදන ක්‍රමයටම තියෙනවා. ඒ විතර නෙමෙයි මේ හැම එකක්ම ඔයාලට ඉගෙන ගන්න. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතුපාට ඩෑන්සින් ඉතලේ උඩ කෙළවර තියෙන link එක click කරන්න. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ගැන අදහස comment එකකින් සඳහන් කරන්න. මම කැමති thank you කියනට වඩා මේක ගැන ඔබේ අදහස කියනවනම් ඒ වගේම වීඩියෝ එකට මම කමෙන්ට් එකක් දාලා තියෙනවා ඒකත් බලන්න. මේ විදිහට මාළු පාන් හැදුවම අපේ අම්මා Facebook fan page එකට share කරන්න. Fan page එකේ link එක වීඩියෝ එකට තියෙනවා click කරලා බලන්න. මේ වෙනකොට අපේ අම්මා YouTube channel එකට subscribers ලා 25,70,000ක් පසු කරලා ඉන්නවා. ඒ හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා. බොහොම ස්තුතියි.